මම හිතන්නේ මේ දැන් තියෙන පරිපාලක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ නැත්නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්න බෑ කියලා. ක්‍රිකට් බෝඩ් එක මම නම් කියන්නේ සම්පූර්ණයෙන්ම සුරහරලා අලුත් ව්‍යවස්ථාවක් පටන් අරගෙන දේශපාලනයෙන් තොරව දේශපාලනඥයන් නැති මේ ක්‍රීඩාව මුලින්ම පටන් ගන්න වෙන තත්ත්වයක් වගේ තමයි මම හිතන්නේ අද ඇවිල්ලා තියෙන්නේ මට පේන විදිහ. දැන් ඉන්දියාවේ වෙන දේ අපි උදාහරණයක් ඇටියට අරගෙන ඒ විදිය දෙයක් තමයි කරන්න ඕනේ. සුප්‍රීම් උසාවිය ඉන්දියාවේ කමිටුවක් පත් කරලා තියෙනවා ක්‍රීඩාව සුද්ධ කරන්න කියලා. මේ විදිය දෙයක් තමයි මේ රටෙත් කරන්න වෙන්නේ. නැත්තම් දැන් තියෙන තත්ත්වය අනුව මං හිතන්නේ අපි දිගටම පල්ලෙහාට යනවා මිසක් මේකෙන් ගොඩ ගැහෙන්නේ නැහැ. මම උදාහරණයක් දෙන්නම්. ලෝකේ වටේම බැලුවොත් නිව්සීලන්තයේ ඡන්ද පහක් තියෙනවා ක්‍රිකට් බෝඩ් එක පත් කරා. ඕස්ට්‍රේලියාවේ 7ක් ත 8ක්, සවුත් අප්‍රිකාවේ 8ක්, ඉංගලන්තේ 22යි. ඉන්දියාවේ ඡන්ද 46ක් තියෙනවා. මේ රටේ ඡන්ද 146ක් තියෙනවා. එතන තමයි තියෙන ප්‍රශ්න. දේශපාලඥයෙක්ට විතරයි ඇවිත් ඔතන ඡන්ද දිනලා අන්තිමට ක්‍රිකට් බෝඩ් එක දුහන්න පුළුවන්. සිලෙක්ෂන් කමිටුව මට තේරෙන්නේ නැහැ මොනවද කරන්නේ. මේ අවුරුද්දේ ප්ලේයර්ස්ලා 40 ගණක් ගහලා තියෙනවා. සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම නෙවෙයි සිලෙක්ෂන් කමිටියක් සිලෙක්ෂන්ස් කරන්න ඕන. ප්ලෑන් එකක් ඇතුව මට කිසිම කැමැත්තක් නැහැ ආයි මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න. මම උදව් කරනවා නම් උදව් කරන්නේ එකම දෙයකටයි. ඒ කියන්නේ අපේ ව්‍යවස්ථාව මාරු කරන්න උදව් කරන්න කිව්වොත් මම කැමති ගිහින් උදව් කරන්න. නැත්තම් මට කිසිම කැමැත්තක් නැහැ.